ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නිනි. මේ පාස්ට නෙවෙල් දිනපතා ඔබ වෙත ගෙන එන ආස්කමේ වචනයයි. අද ජූලි මාසේ 19 වෙනිදා 2024 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියදර දරුවිනියද ජීවනයේ කෑම උත්පත්ති පොතේ 50 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්න යනවා. අපේ තේමාව ජයග්‍රහණය මට සතුයි කියන එක. ඒකට අද බයිබලයේ සඳහන් වෙන්නේ නුඹලා වනාහි මට නපුර කරන්නට අදහස් කළොය. ඒත් බොහෝ සෙනග දිවි සහිතව ආරක්ෂා කරන පිණිස අද තිබෙන ප්‍රකාර ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ ඒක යහපතට අදහස් කළසේක. එතකොට මෙතන පරණ ගිවිසුමට අද මම ගියා. ජෝසප්ගේ කතාවට අපි පොඩ්ඩක් ඇතුල් වෙමු. වෙලා තියෙන නිසා පොඩ්ඩක් ජෝසප් ගැන කිව්වොත්, ජෝසප්ගේ සහෝදරයන් ජෝසප්ව වික්කා ඊජිප්තු දේශින් නැත්නම් මිසර දේශින්ට. ඒ වික්කට පස්සේ කොහොම හරි ඔහු අන්තිමට හිරගතත් වුණා. එතෙන්දී ඔහු සිහින පරිවර්තනය කරන්න නැත්නම් සිහින තේරුම් කර දෙන්නට ඔහුට දීමනාවක් තිබිච්ච නිසා ඔහු ඉතාමත්ම ප්‍රසිද්ධ වෙලා අන්තිමට අගමැති වගේ ඊජිප්තු දේශයේ අගමැති වගේ ඔහු දෙවනි තැන රජරාජ්‍යයේ දෙවනි තැන ලබන්නට ඔහුට ඉතාමත්ම අනුග්‍රහයක් ලැබුණා. දැන් මෙයා සහෝදරයන්ට කියා දෙනවා මේ 50 වෙනි පරිච්ඡේදයේ අවසාන පරිච්ඡේදයේ කියා දෙනවා මොනවාද නුඹලා මට නපුරයි කරන්න ලැස්ති වුණේ. නමුත් මොනවා දෙවියන් වහන්සේ කරේ? දෙවියන් වහන්සේ මේක හැරෙව්වා. ඒ ඉතින් දෙවියන් වහන්සේ ඒක යහපතට හැරෙව්වා. ඒතර මම මේ අද දවසේ මේ උදෑසන ඔබට මේ පණිවිඩයෙන් කියන්න හදන්නේ ඔබ නව ගිවිසුමේ කිතුලේ කැටියට ජේසුස් වහන්සේ විශ්වාස කරන කෙනෙක් කැටියට ඔබට සතුරන් ඉදී සතුරන් එක එක දේවල් සැලසුම් කරයි. නමුත් මතක තියාගන්න ඔබගේ දෙවියන් වහන්සේ ඕක හරවන. ඕක යහපතට හරවන. අපි ඉගෙන ගත්තා 17 වෙනිදා රෝම 28 මුත් ඉගෙන ගත්තා. නමුත් මම විශේෂයෙන්ම කියනවා කවුරු ඔබට සැලසුම් කරත් දරිද්‍රයක් ඔබගේ ජීවිතයේ සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේ ඒක හරි විදිහට යහපතට හරවලා ඔබට සෞභාග්‍ය සැපීම ශරීර සෞඛ්‍ය ජයග්‍රහණ ඔබ ජයග්‍රහණය කිතුනේ. අනිත් එක ඔබට ජයග්‍රහණය ලැබෙන්නේ කවුරු කරපු දෙයක් නිසාද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරපු දෙය නිසා. අපි ඒක තමයි ඒක ඊගෙන ගත්තේ උන්වහන්සේ.